ලයි ල සාදරෙන් පිළිගන්න අදි කතාරන්න වෙනස්ම සංගීත බාන්ඩග ඒතමයි බොංග මෙච්චර දසක් කතාගරේ ධර්මකායගේ බීට් ලේ කරන්න කහෝද කියලා ඉංගොඩක් කටියම ඉල්ල තිබුණ බොංගගේ බීට් ලේ කරන්න කහොදල කිපන්න කියලා ඉතින් කට්ටිය බොංගෝක කියලා මේකටත් බොංගෝ කියන තවර කැලිස්ු ්‍රම්ම කරත් බොංගෝ කියන එන ඔරිජිනල් බොංගු කරයි මේක මේක ඇතරම ලතින් ප්‍රකශනයග ලතින් බෙර ඇත්තමයි මේක මේක කිව්බාව තමයි මේ බෙරේ හදලා තියෙන්නේ මුලින්ම මේක ගොඩක් කරලා සෝලෝ ප්ලේ කරන්න තමයි යොදාගන්නේ ඇෆ්‍රිකන් මියුසික් වල මියුසික් වල හවුස්ටින් අපි ලයිට් මියුසික් වලට මේක ගොඩක් අපි යොදා ගන්නවා ලංකාවේ ඕන සින්දුවකට ප්ලේ කරද්දි මේක ගොඩක් කලාවට අපි යොදා ගන්නවා ඉතින් අද අපි කතා කරමු කොහොමද මේකේ බී ප්ලේ කරන්නේ කියලා බොංගෝගේ පාට්ස් දෙකක් තියෙනවා ඩ්‍රම්ස් දෙකක් තියෙනවා මේකට අපි කියන්නේ මාජෝ කියලා මේකට කියන්නේ හෙම් ඩ්‍රම් එක ට්‍රැඩිෂනල් නම් දෙක නඩ අපිට මතක තියාගන්න ලේසි මේක හයි එක කියලා මතක තියාගත්තා මේක ලෝ එක කියලා මතක තියාගත්තාම ලේසි පොඩි ඩ්‍රම් එක හයි එක ලොකු ඩ්‍රම් එක ලෝ එක අපි ගහන ටෝන්ස් මේක දෙකෙන් ප්ලේ කරන්න වෙනවා අපි බලමු ටෝන්ස් ටික කොහොමද ප්ලේ කරන්නේ කියලා නේද මම මේකේ අද බේසික් ටෝන් හතරකුයි ඒකෙන් ප්ලේ ගන්න පුළුවන් ලස්සන බීට් දෙකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න මුලින්ම ටෝන් එක තමයි ඕපන් එක අපි දර්බුකායේ ප්ලේ කරා වගේම තමයි එතන මේ අපේ ඇඟිල්ලෙන් මේ දෙවෙනි පුරුකෙන් උඩ ටික තමයි වදින්න ඕනේ වෙලම් එකට එහෙම දිලා මේක ලෝ එකටයි හයි එකටයි දෙකම ප්ලේ කරනවා ඊට පස්සේ ඊළඟ අපි කතා කරන්න යන්නේ ටිප් ටෝන් එක ගැන ඒකත් බොහොම ලේසි අපි කලින් ප්ලේ කරලා දෙනවා දර්බුගායකේ රිම් ෂොට් එක වගේ තමයි අපේ මේ ඇඟිල්ලේ පළවෙනි පුරුකින් උඩ ටික වෙලම් වෙලා දෙන විදිහට මෙන්න මේ ප්ලේ කරනවා අපි දර්බුගායකේ රිම් ෂොට් එක ගේන්නේ මේ විදිහට තමයි එතකොට මේක මියුට් කරලා ප්ලේ කරන්නත් පුළුවන් අපි පුරුණතියත වෙලම් එක උට්ට තියලා පුරුවදී මෙහෙම ටිප් එක ප්ලේ කරන්න ඕනේ අපි ආරයට දර්බුගායකෙන් මියුට් රිම් ෂොට් එක ගැව්වා වගේ තමයි ඕපන් ටිප් ටෝන් එකයි මියුට් ටිප් ටෝන් එකයි මේ ගොඩක් කලාවට බොංගෝ එකේ හයි එකට තමයි අපි ප්ලේ කරන්නේ මේ ගොඩක් කලාවට අපේ පුරුවතින් තමයි ප්ලේ කරන්නේ පුරු නැතිවතින් ප්ලේ කරන ප්‍රමාණය ගොඩක් අඩුයි හොඳයි ඊළඟ ටෝන් එක මේක ඇවිල්ලා තම් ටෝන් එක තම් ටෝන් එක කියලා කියන්නේ අපි මහපටැඟිල්ලෙන් මෙහෙම ඩ්‍රම් එකේ මැද්දට මෙතන මහපටැඟිල්ලෙන් මෙහෙම මෙහෙම ගහනවා මේ විදිහට ලෝ එකට ප්ලේ කරන්නත් පුළුවන් මේ අත් දෙකෙන් ප්ලේ කරන්න පුරුදු වෙන තරමට හොඳයි ගොඩක් වෙලාවට හයි එකට තමයි ප්ලේ කරන්න වෙන්නේ මෙහෙම අපි මහපටැඟිල්ල මෙන්න මේ කොටස එහෙම ඩ්‍රම් එකට වදින්න ඕනේ මුළු කොටසම වදින්න ඕනේ ඩ්‍රම් එකට හොඳයි ඊළඟ ටෝන් එක. ඒක තමයි finger tone එක. මේ ගොඩක් වෙලා රඳින්නේ thumb tone එක ගාලා ඊට පස්සේ තමයි finger tone එක දෙන්නේ. finger tone එක කියලා කියන්නේ මෙතන මේ අපේ ඇඟිලි හතරෙන් එහෙම touch එකක් දෙන්න ඕනේ. විලම්බෙට. මේ finger tone එක. thumb tone එක, finger tone එක. finger tone පළවෙනි exercise එක මේකත් අත් දෙකම ප්ලේ කරලා කමන්නේ මුලින්ම අපි හුරු නැති අතින් ප්ලේ කරන්න thumb tone එක ප්ලේ කරනවා ඊටse finger tone එක thumb tone එක ප්ලේ කරනවා finger tone එක ප්ලේ කරනවා thumb tone එක ප්ලේ කරනවා finger tone එක ප්ලේ කරනවා ටික 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 speed එක වැඩි කරගන්න හුරුවතින ප්ලේ ගන්න පුළුවන්. ඊට පස්සේ උත්තර පුරුදු වුණාට පස්සේ අත් දෙකෙන්ම ප්ලේ ගන්න වෙයි. හොඳයි. ඊළඟ සයිස් එක ගන්න මේ විදිහට.
මේක ප්ලේ කරද්දි මුලින්ම අපේ කුරුණෙත් එක්ක විලම්මේ ගුණින් තියලා පුරුවතින් ටිප් එකක් ප්ලේ කරනවා. හරියට දර්බුකායකින් අපි මියුට් ට්‍රිම් ෂොට් එකක් ගන්නන්නේ මේ විදිහට තමයි. කුරුණෙත් එක්ක විලම්මේ ගුණින් තියලා පුරුවතින් ටිප් එකක් ප්ලේ කරනවා. ඊට පස්සේ ෆින්ගර් ටෝන් එක. ටිප් මියුට් ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි. ඊට පස්සේ කුරුණෙත් එක්ක දොස්සලා ඕපන් ටිප් එක. මියුට් ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි ඕපන් ටිප් එකයි ඊට පස්සේ හතරවෙනියට තම් ටෝන් එක. ඊට පස්සේ මේ විදිහට එන්නේ කැලි හතරවෙනි දවසේ මියුට් ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි ඕපන් ටිප් එකයි තම් ටෝන් එකයි. මේක ටික 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 ස්පීඩ් එක වැඩි කර ගන්න. බලමු පළවෙනි බීට් එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. 44 ඩබල් බීට් එක තමයි මුලින්ම ඉගෙන ගන්න. මේකත් අපි මම දර්බුගාගේත් ප්ලේ කරලා තියෙන ගොඩක් සින්දු වලට මියුසික් පාර්ට් එක ප්ලේ කරන්න පුළුවන් ලස්සන බීට් එක. ඒක මේ විදිහට එන්නේ. මේකේ මුල ටික අපි කලින් ප්ලේ කරපු එක්සයිස් එක තමයි මුල ටිකට එන්නේ. මියුට් ට්‍රිම් ටිප් ෂෝ ටෝන් එකයි ෆින්ගර් ටෝන් එකයි ඕපන් ටිප් එකයි තම් එකයි. මියුට් ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි ඕපන් ටිප් එකයි තම් එකයි. අපි කලින් ප්ලේ කරපු එක්සයිස් එක තමයි. දෙවෙනි කැලෙන්නේ මේ විදිහට. මියුට් ටිප් එකයි ඕප් ෆින්ගර් ටෝන් එකයි ඊට පස්සේ ඕපන් එකක් එනවා ලෝ එකට. ඊට පස්සේ ආයෙත් තම් ටෝන් එක. ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි ලෝ එකට ඕපන් එකයි තම් ටෝන් එකයි. ඒක බීට් එක දෙවෙනි කැලේ. දැන් ඒ කැලේ දෙකම එකතු කරපස්සේ මේ විදිහට එන්නේ. මියුට් ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි ඕපන් ටිප් එකයි තම් ටෝන් එකයි. මියුට් ටිප් එකයි ෆින්ගර් ටෝන් එකයි ලෝ එකට ඕපන් එකයි තම් ටෝන් එකයි. ඊගොල්ලෝ අපි 6/8 බීට් එක ගහන්නේ කොහොමද කියලා බලමු. ඒක එන්නේ මේ විදියට. මේකත් බොහොම ලේසි. හුරු නැති අත වෙලම්මේ කුඩින් තියලා හුරු අතින් ටිප් ටෝන් එක මියුට් ටිප් ටෝන් එක ඇතුළ වදින්නේ. ඊට පස්සේ හුරු නැති අත උස්සලා හුරු අතින් නෝමල් ටිප් ටෝන් එක. මියුට් ටිප් ටෝන් එකයි නෝමල් ටිප් ටෝන් එකයි තම් ටෝන් එකයි. මියුට් ටිප් එකයි නෝමල් ටිප් එකයි තම් ටෝන් එකයි. ඒක තමයි පළවෙනි කැලේ. ඊට දෙවෙනි කැලේන්නේ මේ විදිහට. පුරුණ දෙතොල මේ කුඩින් තියලා මියුට් ටිප් එකක් ගහනවා පුරුවතින්. පුරුවතින්ම ඕපන් එකක් කරන ලෝ එකට. ඊට පස්සේ තම් ටෝන් එකක් ගන්න පුරු නැති ඇති. මියුට් ටිප් එකයි ඕපන් එකයි තම් එක. ඒක තමයි දෙවෙනි කැලේ. දැන් මේ කැලේ දෙකම කරලා මේ විදිහට එන්නේ. එකයි ඕපන් ටිප් එකයි තම් එකයි මියුට් ටිප් එකයි ලෝ එකට ඕපන් එකයි තම් එකයි. අපි කතා කරේ බොංගෝ එකෙන් කොහොමද ලයිට් බීට් ප්ලේ කරන්න කියලා. ඒ කියන්නේ සින්දු වල ප්ලේ කරන විදිහ. ඉතින් ඒ වගේම මේකේ තවත් සින්දු වල ප්ලේ කරන බීට් තියෙනවා. තව මේක සෝලෝස් ප්ලේ කරන්නත් පුළුවන්. සෝලෝ ප්ලේ කරද්දි මීට වැඩිය තව අපිට ටෝන් සෝන් එනවා. ඒ වගේ නයි. තව අපි තවත් 3-4 බීට් 4-4 බීට් ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඕගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරලා දියන්න. අපේ වීඩියෝ එක හොඳනම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඔගොල්ලෝ අනිවාර්යෙන් වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ගේ අදහස් අපි හදා ගන්න ඕන දේවල් තව මොනවද අපි වීඩියෝස් වලින් කරන්න ඕන කියලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. මොකද මේ වීඩියෝ එක දාන්නත් හේතුනේ කට්ටියගේ කමෙන්ට්ස් තමයි. මොකද කට්ටිය කමෙන්ට් කරලා තිබුණා අනිවාර්යෙන් බොංගෝ එකේ බීට්ස් ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒ වගේ ඔයගොල්ලන්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න.
ඉතින් මේ විදිහ වෙනස්ම වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. ඔබලන්ට සුබදා.